අපි මේ කතා කරන වෙලාවෙත් කිසියම් කණ්ඩායමක් මේ ව්‍යායාමයේ නිරත වෙලා ඉන්නවා. රාවණා වගේ අසාමාන්‍ය මිනිහෙක් මේ රටේ හිටියා කියලා හොයාගනේ. ඒ කියන්නේ මේ යුගයේ මෙහෙම කාලයක් එළඹෙනවා කියලාද? ඒ අවාසනාව S2ට දැක ගන්න ලැබෙනවා අපිට පොත්වල ලියලා තියෙන. ඉපදිලා නැති අයට ඉදිරියේදී කියවන්න පුළුවන්. ඔබතුමිය මේ කියාගෙන එන්නේ මේ අපේ සමස්ත ජාතියේ අවසානය කියලාද? අවාසනාව කියලා. අවසානය කියලා අපි ධනාත්මක චින්තනෙන් ඉන්න අයනේ පුතේ. මම ළඟ පෝලිමට ඉඳලා සෙස්සාන්ති ලබන්න එන්න එපා. මම මේක ඍජුවම කියනවා පුතේ. මට එහෙම අවශ්‍ය නැහැ. රටේ තියෙන අවාසනාවන්ත යුගය පිළිබඳව විතරයි මම මෙහාට අවදි කරේ. මගේ පරපුරේ භාෂාවෙන් විග්‍රයාගී කියලා කියන්නේ හිරුගේ ශක්තියෙන් ආයුෂ වැඩි වේවා. මේඝනාද මේඝනාද YouTube නාලිකාවේ තවත් බොහොම සුවිශේෂ වැඩසටහනක්. ආයුබෝවන්. ආයුෂ බොහෝ වේවා කියලා. ඔබ වෙතම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. පළමු වැඩසටහනේදී අපේ පරමාර්ථ අපි කිනම් ඉලක්කයක් කරාද යන්නේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කළා. අද සූදානම් වෙනවා මේ මේඝනාද ශක්තිය පිළිබඳව. මේඝනාද කියන ආධ්‍යාත්මික ශක්තිය මේඝනාද කුමාරයාගේ මේ බොහෝ දේවල් කතා කරන්න සූදානම් වෙලා ඉන්නෝ. විශේෂයෙන්ම අද වර්තමානයේ අපේ රටේ මේ රාවණ ඉතිහාසය හා සම්බන්ධ වුණු මේ විශිෂ්ට හෙළ ඉතිහාසය හා සම්බන්ධ වුණු විශාල ඥාතීත්වයක් ඍජු බැඳීමක් සම්බන්ධතාවයක් තිබෙන ඔබ සුවිශේෂ කෙනෙක් ආධ්‍යාත්මිකව බොහොම සුවිශේෂ තලයක ඉන්න එතුමිය සමග අපි අදත් සූදානම් වෙනවා මේඝනාද YouTube නාලිකාවේ තවත් සුවිශේෂ වැඩසටහනක් ආරම්භ කරන්න. එතුමිය නමින් දම්සරා අරුන්දති ශ්‍රීපාලි මෑණියන්. ආයුෂ බොහෝ වේවා කියලා මෑණින් වහන්සේ පිළිගන්න. ආයුෂ බොහෝ වේවා පුතේ. මෑණියෝ අපිට පළමු වැඩසටහනින් පස්සේ බොහෝ දෙනෙක්ගෙන් ලැබිච්ච ප්‍රතිචාර අතර තිබුණා විශේෂයෙන්ම මේඝනාදයින්ගේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව. මේඝනාදයින්ගේ යුද ශක්තිය පිළිබඳව බොහෝ දේවල් දැනගන්න කැමතියි කියලා. අපි කැමතියි ඔබතුමියගෙන් ඒ ගැන දැනගන්න. පුතේ රකුන් ගර්ජය කියලා මගේ පරම්පරාවේ තියෙන පොත. රකුන් ගර්ජය කියන පොත කියන්නේ මේඝනාද කුමරුන්ගේ මිනිස් භවය තුල තියෙන මිනිස් ශක්තිය. මිනිස් ශක්තියේදී එතුමා බුද්ධිමත් දක්ෂ පාලකේ. ඒ වගේම දක්ෂ යුද සේනාධිනායකේ. යුදය කොතනද? ඒ යුදයේ අධිපති මේඝනාද කුමරු. යුද උපක්‍රම තියෙනවා. අවියෙන් ගහනවද? හිතෙන් ගහනවද? මේ දෙකක් තියෙනවා යුද ක්‍රම. ලෝකයේ හුඟක් වෙලාවට දකින්නේ අවියායුධ වලින් පහර දීම. ඒ වගේම හිතේ චිත්ත ශක්තියනුත් ප්‍රහාරයන් දීමේ ක්‍රමවේදයන් තියෙනවා මේඝනාද යුද උපක්‍රමවල. ඉතින් සියලු අවියායුධ සහ චිත්ත ශක්තියින්ගේ පහර දීම් වලදී මේ හැම ක්‍රමවේදයකම නිර්මාතෘ හැටියට ගෞරවයෙන් සලකන්න ඕනේ. හැම කෙනෙක්ම දැනගන්න ඕනේ මේඝනාද කුමරුන් පිළිබඳව. ඔබතුමිය මේ තව විදිහකට කියනවා නම් කියන්නේ රාවණයන් තුල තිබුණු සුවිශේෂම ශක්තිය මේඝනාද කුමරු කියන එකද? ඔව්. බ්‍රහ්ම දෙවියන්ගේ අවතාරයක් විදිහට තමයි මගේ පරපුරේ පොත්පත්වල සඳහන් වෙන්නේ රාවණ. රාවණ මහරජතුමා එක ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම මට ආලෝකයෙන් සියලු ලෝක බබලවන්න ඕනේ. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ආලෝකයට අධිපති විදිහට මේඝනාද කුමරුන් එතුමගේ පුතා වෙලා උපදින්නේ. රාවණ මහරජතුමා ලැබපු විශේෂ
වරප්‍රසාදයේ විශේෂ වාසනාව තමයි මේඝනාද කුමරු. දැන් රාවණ ඉතිහාසයේදී ඉන්ද්‍රජීත් කුමරු ගැනත් කතා වෙනවා. නමුත් මේඝනාද කුමරුන් පිළිබඳව කතා වෙනව අඩුයි. දැන් ලංකා ඉතිහාසය ගත්තාම මේ ධරණීතලයේ මේ මහ පොළවේ රාවණින් පිළිබඳවත් මීට වසර කීපයකට කලින් කතා කරේ නෑනේ. ඔව්. මීට අවුරුදු 10කට කලින් කතා කළේම නැති තරම්. නමුත් යම් කාලයක කතා කරලා මේ කතාව නතර වුණා. එහෙමනම් මේ කතාව එක දිගටම මේ සාකච්ඡාව අරගෙන ආව නම් මීට අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 50ක් 100ක් අපි කතා කළා නම් මේඝනාද කියන්නේ කවුද කියලා අපි අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ. ඔව්. නමුත් අවාසනාව මේ ඉන්න પરම්පරාව මේ ගැන දන්නේ නෑ මෑණියෝ. ඒක පුතේ මම 1818 ඇති වුණ ඉංග්‍රීසීන් නිසා බැට කෑවා අපේ මිනිසුන්. 1818 ඌව වෙල්ලස්සේ විමුක්ති අරගලයට මගේ පරපුරේ මගේ මුත්තාවරු 11 දෙනෙක් ගියා. මැරුම් කෑවා. ඉරුගල් බණ්ඩාර પરම්පරාව. ඉරුගල් බණ්ඩාර પરම්පරාව. ඒ අය තමයි වන්නි බණ්ඩාර තව ආලෝක බණ්ඩාර නමින් ගිහිල්ලා 1818 ඌව වෙල්ලස්ස සටනේ යුදය කළේ. මාෂල් ලෝ නීතිය යටතේ අපේ પરම්පරාව විතරක් නෙමෙයි පුතේ ගෙදර භූමියක හැදෙන ගහකොළත් කපලා විනාශකරන තීන්දුව දුන්නා. හැදෙන සතා සිව්පාව ඔක්කොම මරන්න තීන්දුව දුන්නා. අපි ඉතුරු වුණේ අද මේ විදිහට කතා කරන්න මම ඇතුළු මගේ પરම්පරාව ඉතුරු වුණේ මේ ලංකා ධරණී තලය අපට දුන්න විශ්ව ආශිර්වාදය නිසා. ඉතුරු වෙන්න බෑ පුතේ ඔත්තු සේව දාලා මේ ලේ ඇති මේ પરම්පරාවට සම්බන්ධ සියලු දෙනා විනාශ කරන්න ඕනේ. ජීවිත විනාශ කරන්න ඕනේ. මේගොල්ලන්ගේ ශිල්ප ශාස්ත්‍ර ක්‍රම වේදයන් විනාශ කරන්න ඕනේ. මේගොල්ලන්ගේ පොත්පත් ඒ සියලු දේ විනාශ කරන්න ඕනේ. ඒ විදිහට කපුරු පෙත්තක් පත්තු වෙන තැනක පුතේ අළු ඇති වෙන්නේ වගේ අපි විනාශ වුණා. ඒත් එක්ක මිනිසුන්ට අහස දිහා බලාගෙන වැළපෙන්න සිද්ධ වුණේ. නමුත් මේඝනාද කුමරුන් ඇතුළු પરම්පරාගත ඇදහිලි අපේ ශිල්ප ශාස්ත්‍රකම අපේ තියෙන දේශීය දැනුම් සම්භාරය ඉතුරු කරගන්න අපිට ලැබුණේ නැහැ. අපි බොහොම අමාරුවෙන් ඇංගිලා විවිධ නම් අරගෙන විවිධ ජන කොටස් විදිහට විශ්වලාගෙන මේ අපි මේ වපුතේ මේ ගෙනාවේ විශේෂයෙන් මේ මගේ පරපුරට සම්බන්ධ પરම්පරා 18ක් ලංකාවේ ඉන්නවා. එහෙමයි. ඒ අයත් එහෙමයි. ඉතින් ඒ නිසා තමයි මේ රාවණ හෝ මේඝනාද හෝ මේ ඉතිහාසය අපෙන් ගිලිහිලා ගියේ. දැන් අපට චෝදනාවක් එනවා මේ දකුණු ඉන්දියාවෙන් ආව කුලිකරුවන් කියපු කතාවක් තමයි මේ රාමායනේ. ඒක කියනවා හැමෝම කියලා. ඉන්දියන් රාමායනේ අපිට කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ කතාවක් කෙනෙකුට කිව්වා කියලා අපි ලබන්න පුළුවන් අපිට ලබන්න ප්‍රතිලාභයක්වත් නැහැ නේ පුතේ. ඔව්. රාවණ රජතුමා වෙළඳ භාණ්ඩයක් කරගෙන හරි හම්බ කරන්න අවශ්‍යතාවයක් නැහැ. සමා වෙන්න මෑණියෝ. දැන් අපි දැක්කා මේ YouTube එක තුලත් රාවණීන්ව බොහොම හොඳින් අලෙවි කරනවා. මං ඒ වචනේ කිව්වට සමා වෙන්න ඕනේ. නමුත් අපි දකිනවා රාවණීන්ව මාකට් කරනවා අලෙවි කරනවා. එහෙම වැඩි කාලයක් කාටවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි කරන්න හදන්නේ මේ ඉතිහාසයේ අපි නොදන්න කාරණා පිළිබඳවයි කතා කරන්නේ. නමුත් රාවණින්ගේ අහවල් කොටස තියෙනවා, රාවණින්ගේ අහවල් යානේ කොටසක් තියෙනවා. මෙවැනි බොහෝ දේ කරමින් මිනිසුන්ව මුලා කරපු අයට ප්‍රතිඵල ලැබිලා නේද මේ වෙද්දී? ඔව් පුතේ, වැඩි දුරක් යන්න බෑනේ. හොඳ දේ පවතිනවනේ. හොඳ දේ තුළ ශක්තිය උත්පාදනය වෙනවා. ශක්තිය උත්පාදනය වුණ තැන පැවැත්මක් ඇති වෙනවා. පැවැත්මනේ තියෙන්න ඕනේ. ඒ හුඟක් දේවල් වල පැවැත්ම නැති වෙන්නේ ඒවායේ හරයක් නැති නිසා. සත්‍යයක් නැති නිසානේ. මම කැමති හැම නාලිකාවකම රාවණා ගැන කතා කරන්න ඕනේ පුතේ. ලංකාවේ හැම YouTube channel එකක රාවණ මහරජතුමා ගැන කතා කරාට අපි අසතුටක් නෑ.
ඒ වගේ අසහාය වීරවරයෙක් ගැන කවුරුත් කතා කරන්න කතා කරන්න අහන්න දකින්න ලැබෙන වාරයක් ගන්න ඒක ආශිර්වාදයක්. පූර්වාදර්ශයක් වෙනවනේ. පැහැදිලි. ඒක වැරදි පැත්තට ගියොත් වැරදි. දැන් දැනට ලංකාවේ රාවණා කියලා කෙනෙක් හිටියේ නැහැ කියලා අපිට චෝදනා කරනවා. අපේ තියෙන යගු කවුරානේ රාමායනේ නෙමෙයි. පරපුරේ තියෙන වෛද්‍ය පොත්පත්වල රාවණා ගැන සටහන් වෙනවා. ඔව්. භාවනා ක්‍රමවල රාවණ රජතුමා ගැන සටහන් වෙනවා. සංගීත භාවනා සහ සංගීත ගාන්ධර්ව විෂයම් තුල එතුමා ගැන සටහන් වෙනවා. උඩිසය කුමාර තන්ත්‍රය තුල එතුමන් ගැන කියවෙනවා. ඒ වගේම සටන් ක්‍රමවලදී තියෙනවා. අපිට අධ්‍යාපනයක් විදිහට චාරිත්‍ර විදියක් විදිහට අපේ පරපුරටම උරුම වුණ නීතියක් විදිහට රාවණා රජතුමා අපේ පරපුරේ සිටිනවා. ඒක අපි ආගමික අප පූජනීයව අපි පිළිගන්නවා අපි අදහනවා. මට අවශ්‍ය නැහැ රාවණා හිටියා කියන එක තහවුරු කරන්න. ඒ කිසිසේත් අවශ්‍ය නැහැ. රාවණා දකින්න ලැබෙන්නේ තුන්වෙනි ඇසට පමණයි පුතේ. මේ අපි ළඟ තියෙන S2ට දකින්න බෑනේ. දැන් මේ 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 කාරණාවේදී ඇතැම් අය කියනවනේ රාවණින් වෙනුවෙන් පහනක් දැල්ලුවාම පවා ඒකෙන් අකටයුත්තක් සිද්ධ වෙනවා, අනවශ්‍ය බලවේග මෙවට ඇතුල් වෙනවා කියලා. නමුත් ඔබතුමියට පුළුවන් මේකට හරිම උත්තරයක් දෙන්න. මොකද හරිම ගෞරවයෙන් පහන් දැල්වන අය ඉන්නවා. විශේෂයෙන්ම දැන් මේ මේ බොහොම කාලයක් තිස්සේ මේක අපේ ප්‍රියන්තකාරයා පෙරුම් මහත්මයා ඉල්ලීමක් කරනවනේ මුළු රටෙම. එතුමා බොහොම විශිෂ්ටව කාලෝචිතයි සහ ඔබතුමියටත් බොහොම ගෞරව කරන කෙනෙක්. ඒ ඒ ඒ ඉල්ලීම එක පැත්තකින් ඉල්ලනකොට තමයි මේ කවුරු හරි මෙවැනි මතයක් ඇති කරන්නේ. ඒක ඇත්තටම පැහැදිලි කරන්න ඕනේ මෑණියෝ. පහන කියන්නේ පුතේ ආලෝකය. අපේ ධර්මතාවයේ හැටියට අපි රාවණ ධර්මතාවයේ මේඝනාද ධර්මතාවයේ හැටියට පහන ශක්තිය. පහනක් දල්වන්නේ ඒකට. ඒ ඒ ඒ නිකුත් වෙන ආලෝකය. ඒ ආලෝකයෙන් ඇති වෙන රශ්මිය අපිට ශක්තියින්. ඉතින් රාවණ රජතුමා කියන්නේ පෙන්නෙන්න නොපෙන්නෙන සියලු දෙනාට අධිපති. පෙනෙන අයගේ විඤ්ඤාණයන් සහ නොපෙනෙන අයගේ විඤ්ඤාණයන් පාලනය කරන්න පුළුවන් කෙනෙක්නේ. පෙනෙන අයගේ විඤ්ඤාණයන් සහ නොපෙනෙන අයගේ විඤ්ඤාණයන් පුතේ පාලනය කරන්න පුළුවන් නම් ඊට එහා එතුමාට විරුද්ධ වෙන ප්‍රතිවිරුද්ධ බලවේග කවුද කියන එක තමයි මම ඒ කියන අයගෙන් අහන්නේ. එතන අනර්ථකාමී බලවේගයකට එන්න බෑ. ආලෝකයක් දෙද්දී ආලෝකමත් වෙනවා. නරක ආත්මයක් රාවණ රජතුමාගේ නම ඇහුණත් එන්නේ නැහැ. මම කියන්නේ ඒ දේ ඒ කියමනේ පැහැදිලි සත්‍යතාවයක් මම නම් දකින්නේ නැහැ. රාවණ රජතුමා වෙනුවෙන් පහනක් දල්වන්න මම මුලින්ම කියන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වන්න ඒක ශ්‍රේෂ්ඨයි. ඒහා සමානවම රාවණ මහරජතුමා වෙනුවෙන් හැම කෙනෙක්ම පහනක් දැල්ලුවොත් වෙන්නේ ඒ බුද්ධ ආලෝකයක්. එක්තැනදී කිසිම අවැඩක් වෙන්නේ නැහැ. කෙන කෙනා එක එක කෝණයෙන් දකින්න පුළුවන් පුතේ. ඒ වුණාට රාවණ රජතුමාගේ බලය ශක්තිය හරි හැටි දන්නවන එහෙම කතාවක් කියන්නේ නැහැ. මම හිතන්නේ රාවණින්ගේ ශක්තිය පිළිබඳව කතා කරද්දී සෝබා දහම මේ ශක්තිය පෙන්වනවා මේ මොහොතේදී. ඔව්. පුතේ ආලෝකය විග්‍රහ කරනවා. රශ්මිය විග්‍රහ කරනවා මහානාවන් රජතුමා. දැන් මෙතෙක් වෙලා බොහොම නිසලව තිබූ සෝබා දහමේ ඉතාම දැඩි සුලඟක් එවමින් මම හිතන්නේ ඒ ශක්තිය පේන්න තියෙනවා. ඔව් පුතේ. ඒක ආශිර්වාදයක්. පුතේ මිනිසුන්ට ගණ්ඩ අනුගමනය කරන්න මිනිසුන් විසින් සියුම් නුවණින් බලන්න පුළුවන් ශක්තිය තියෙනවා අපිට. සූර්ය ශක්තිය, චන්ද්‍ර ශක්තිය, ආකාශ ශක්තිය, පෘථිවි ශක්තිය, වායු ශක්තිය, ජල ශක්තිය. මේ ශක්තියන් ඔස්සේ අපි මිනිස්සු අවබෝධයෙන් යන්න ඕන. එතකොට මේවට ශක්තියක් කියලා කියන්නේ නැහැනේ, අවඩක් වෙනවද? ඒ හින්දා කවුරුත් ඒ සැකයෙන් බලන්න අවශ්‍ය නැහැ. අධ්‍යයනය කරන්න.
ගවේෂණය කරන්න. මට මෙතනදි කියන්න පුළුවන් තව දෙයක් තියෙනවා. පුතේ මේ ලංකා භූමියේ ගොඩක් බුද්ධිමතුන් ඉන්නවනේ. අපේ පුරාවිද්‍යාඥයෝ ගොඩක් දක්ෂයි. කවදා හරි දවසක රාවණා වගේ අසාමාන්‍ය මිනිහෙක් මේ රටේ හිටියා කියලා හොයාගනි. ඒක වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැත්තේ ලංකාවේ දක්ෂ පුරාවිද්‍යාඥයෝ ඉන්න හින්දා. පැහැදිලිවම. අපි මේ කතා කරන වෙලාවෙත් කිසියම් කණ්ඩායමක් මේ ව්‍යායාමයේ නිරත වෙලා ඉන්නවා. අපි සුබපතනෝ. දැන් ඔබතුමිය කිසිම කැමරාවකට එන්නේ නැතුව මුහුණ පෙන්වන් නැතුව මේ කරන කටයුත්තේදී ඔබතුමියගේ දැනුම සහ විශේෂයෙන්ම විශාල පිරිසකට මේ රටේ උපකාරී කරන මේ මහා පුණ්‍ය කර්මය යම් කිසි කෙනෙක් මේ වැඩසටහන නැරඹූ වහාම පටන් ගන්නවා අපිට ආමන්ත්‍රණය කරලා කොහොමද දම්සරා අරුන්දති ශ්‍රීපාලි මෑණියන්ව සම්බන්ධ කරගන්නේ එතුමියව ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන්ද මෙවැනි ප්‍රශ්න ටිකක් තියෙනවනේ මෑණින් වාසේ ඒ අයට යම් දැනුවත් කිරීමක් කළොත් මම හිතනවා ඒක ඒකත් කිසියම් පිනක් කියලා මේගනාද නාලිකාවට ඒ වගකීම මම හිතන්නේ තියෙනවා තියෙන්න ඕනේ පුතේ මම යම් කිසි ඍෂි ධර්මතාවයක් වඩාගෙන යන කෙනෙක් විදියට මට හුදකලා කියන ශක්තිය අවශ්‍යයිනේ මම හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ මම හොයාගෙන එන්න එපා මට හුදකලා වෙන්න හැම කෙනෙක්ම උදව් කරන්න මගේ හඬ අහන්න මම කියන දේ ගන්න ඒ ටික තමයි මම බලාපොරොත්තු වෙන්නේ දැන් ඕනතරම් පුතේ අනාවැකි කියන අය ඉන්නවනේ මිනිසුන්ට ආශිර්වාද කරන අය ඉන්නවා සමා වෙන්න මෑණියෝ දැන් මෑණියෝ කියලා මිනිසුන් ආමන්ත්‍රණය කරන බොහෝ දෙනෙක් ඉන්නවා මේ රටේ ඉන්නවා මම කියන්නේ මේ ආරාමගතව ඉන්න භික්ෂුණීන් නෙවෙයි මෑණියෝ කියන ඒ විශ්ව ශක්තියෙන් කටයුතු කරන මේ කියන බොහෝ ජනප්‍රිය අයගාවට ගිහිල්ලා බොහෝ දෙනෙක් ලබා ගත්ත දෙයක් නෑනේ මෑණියෝ ඔව් මේ රටේ පාලකයන් පවා මේ කිසියම් අන්දවීමකන ඉන්නේ පුතේ ඔය ප්‍රශ්නේදී මම මට දෙන්න තියෙන උත්තරය ලංකාව සහ අපේ සිංහල වර්ගයා ගැන බලද්දී අපි කොච්චර දැන් පහත් තලයකට වැටිලාද දැන් ඒ හින්දමද ඔබ මෙහෙම හරි ඇවිල්ලා ඔබේ හඬ අවදි කරන්න ඔව් ළමයි ගැන බලද්දී ළමා පරපුර තරුණ වයසට කිට්ටු වෙනවත් සමගම ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙනවා එතකොට කොහමද අපි පුතේ මේ රටේ බුද්ධිමතුන් බලාපොරොත්තු වෙන්නේ? එතනදී අපි විනාසයි. හැම පැත්තකින්ම රටේ ආර්ථිකය හෝ වේවා මොන යම් දෙයක හෝ වේවා මට නම් සැනසෙන්න දෙයක් දැනට නැහැ. මේක පොත්වල ලියවිලා තියෙනවා මගේ පරපුරේ. ඒ කියන්නේ මේ යුගයේ මෙහෙම කාලයක් එළඹෙනවා කියලාද? ලියවිලා තියෙනවා පුතේ. ජාතියට දේශයට ඒ අවාසනාව S2ට දැක ගන්න ලැබෙනවා අපිට පොත්වල ලියලා තියෙනවා. ඉපදිලා නැති අයට ඉදිරියේදී කියවන්න පුළුවන්. ඔබතුමිය මේ කියාගෙන එන්නේ මේ අපේ සමස්ත ජාතියේ අවසානය කියලාද? අවාසනාව කියලා. අවසානය කියලා අපි ධනාත්මක චින්තනෙන් ඉන්නයිනේ පුතේ. එහෙමයි. ඒ නිසා ඒ ඍණවාදීව මම කියන්නේ නැහැ. අපි වැටෙන්නේ නැහැ. අපි දැනට දුර්වල වෙලා සිටිනවා. දැන් මෙතුවක්කල් බොහොම නිහඬව කිසි කෙනෙකුට විවෘත නොවි බොහොම ආධ්‍යාත්මිකව හිටපු ඔබ මේ එළියට එන්නෙම මේ කාරණාව වෙනුවෙන් නේද? මම හඬෙන් පමණයිනේ. මම ළඟ පෝලිමට ඉඳලා සෙස්සාන්ති ලබන්න එන්න එපා. මම මේක ඍජුවම කියනවා පුතේ. දැන් මට එහෙම අවශ්‍ය නැහැ. මේ රටේ අපි ලොකු විනාශයකට ලක් වෙලා ඉන්නේ. අපේ බුද්ධිමතුන් ඉදිරියේදී නැති වෙනවා පුතේ. අපිට ධනවතුන් ඉදිරියේදී නැති වෙනවා. ස්වභාවික විපත් ලෙඩ රෝග ඒක පොදු දෙයක්. නමුත් ඊට වැඩිය බුද්ධිමත්ව දකින්න පුළුවන් විනාශයක අපි ඉන්නේ. ඒ නමුත් අපි මේක අධෛර්ය විය යුතු නැහැ. දැන් විශ්ව ශක්තිය තියෙන අය ගොඩාක් ඉන්නවා. ඒ අයට දැනෙන්න ඕන අපි පරපුර ඉවරයි බුද්ධිමතුන් ඉවරයි අපි සීග්‍රයෙන් පහත වැටීමක් යන්නේ
එතෙන්ට අපි හිට වෙන්න ඕනේ හැමෝම. මිනිසුන්ගේ සිත් අවදි කරන්න ඕනේ. ඒත් අපේ දරුවන්ගේ සිත් අවදි කරන්න ඕනේ. ඒ දරුවන් සිත්වල පෝෂණයක් ඇති කරලා, සිතුවිලි පෝෂණයක් ඇති කරලා ඉහළම අධ්‍යාපන තලවලට යන තරමට එළද ඒ දරුවෝ නිවැරදි මාර්ගයට යොමු වෙන්න ඕනේ. මොකද අපේ අනාගතය පවතින දරුවෝ අතේ. ඒ දරුවෝ පුතේ සමීක්ෂණයක් කරලා බලන්න අපේ තරුණ පරම්පරාව කොච්චර ඇද වැටිලා තියෙනවද කියලා. ඒ වගේ අවාසනාවකට අපි ගොදුරු වෙලා තියෙනවා. අනික අපි රට අපි ණයයිනේ පුතේ. මෙච්චර සම්පත් තිබිලත් අපි ණයයිනේ. හෙට උපදින දරුවත් ණයයි. අවාසනාවක් තියෙනවද පුතේ? හෙට උපදින දරුවත් ණයයි. ණයයිනේ. ඉතින් අපි මොකද්ද අපිට වෙන්න තියෙන්නේ? ජාතියක් විදිහට හැමදේම නැති වෙද්දී ජාතියක් විදිහට හැමදේම අපිට ජාතියක් දේශයක් විදිහට කියන්නම්කෝ මම. ජාතියක් දේශයක් විදිහට හැමදේම නැති වෙනවා. ජාතියක් දේශයක් විදිහට හැමදේම අහිමි වෙනවා. අතීතයේ බල බල දුක් වෙන්න වෙනවා නම් මීටත් වැඩිය වෙන්න අවාසනාවක් අපිට නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. තවත් අපිට මේ අභියෝගේ ජය ගන්න පුළුවන්. මම කියන්නේ හැම කෙනෙක්ම විශ්ව ශක්තියක් තියෙන හැම කෙනෙක්ම ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න ඕනේ. ඒ හැමෝම තමන්ගේ ලබාගත් විශ්ව ශක්තිය මම කියන්නේ මගේ පුද්ගලික මතය අදිෂ්ඨාන කරන්ඩ් වැඩි වැඩියෙන් බුද්ධිමතුන් බිහි වෙන්න වැඩි වැඩියෙන් අපේ රටේ මේ සියලුම දෙනාට ධනෙ ලැබෙන්න හැම කෙනාටම මේ වගේ ජීවන අපහසුතා දුරු වෙන්න ඇස් දෙකෙන් නෙමේ බුද්ධියෙන් දකින්න. ලංකාව කියලා කියන්නේ සූර්ය මිනිසුන් කියන්නේ බුද්ධිමත් දක්ෂ මිනිසුන්නේ. එතෙන්ට එන්න ඕනේ. ඒ දේ සිද්ධ වෙනවා නම් යම් තැනකදී එතන විශ්ව ශක්තිය තියෙනවා කියලා තමයි අපි ගරු කරන්නේ. කාටවත් පුද්ගලිකව පුතේ අපහාස කරන්නේ නැහැ. මිනිසෙකුගේ වටිනාකම මම හොඳට අඳුනනවා. ගෞරවය ලැබෙන්නේ පුතේ, නම්බුව ලැබෙන්නේ, කීර්තිය ලැබෙන්නේ පෙර පින් කරපුවාමනේ. කෙනෙක්ගේ පින් භුක්ති විඳා කියලා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මම මේ රටේ තියෙන අවාසනාවන්ත යුගය පිළිබඳව විතරයි මම මෙහාට අවදි කරේ. මම හිතන්නේ මිනිසුන් විදිහට අපි හුස්ම ගන්නවා වගේම අපේ හෙට දවස, අපේ අනාගත පරපුරේ හෙට දවස, මේ මහ පොළවේ ලේ උරුමය ආරක්ෂා කර දීමට අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි මේගනාද නාලිකාව ඔස්සේ අපි ඉෂ්ට කරන්නේ. අපි මෑණින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මෙවැනි ආධ්‍යාත්මිකව ළඟා කරගත්ත බොහෝ දේවල් ඉතාම කාරුණිකව අපිත් සමග සාකච්ඡා වෙමින් සම්මුඛ වෙමින් මුළු ලෝකයටම බෙදා හදා දෙන්නට එතුමියට තවත් ඉදිරියේදී වරම් වාසනාව ලැබේවා කියලා ආශි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විග්‍රයාගී පුතේ, මගේ පරපුරේ භාෂාවෙන් විග්‍රයාගී කියලා කියන්නේ හිරුගේ ශක්තියෙන් ආයුෂ වැඩි වේවා. මේ මම මේ කියන දේ අහන සියලුම දෙනා ශබ්ද කරලා උදේ හවස මේ වායුතලයට මුසුකරන්ඩ විග්‍රයාගී ඔබ සියලු දෙනාට විග්‍රයාගී. මේකනාද YouTube නාලිකාව සමගින් රැඳෙන්න තවත් වැඩසටහනකදී හමු වන බලාපොරොත්තු වෙන තාවකාලික සමුගැන්ම.